වේලාවේදී අපි සිල් දෙනාම ස්වාමීන් වහන්සේගේ වචනය මෙනෙහි කරමු. ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රිය සහෝදරය සහෝදරිය, අපි තවත් චතාරික සමයක අවසානයට, ඒ වගේම ශුද්ධ සතියක ආරම්භයට පැමිණලා තිබෙනවා. ඔබ කල්පනා කරන ඇති කොහොමද අපි මේ ශුද්ධ සතිය සමරන්නේ කියලා. ප්‍රියදර මිත්‍රවරුනි, අපගේ කිතුණු ලිතේ එවනතන් දින දර්ශනයේ තිබෙනවා වැදගත් උත්සව දෙකක්. මේ උත්සව දෙක වටා අනිකුත් සියලු උත්සව ගොනු වී තිබෙනවා. එකක් නත්තල, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමරන නත්තල. දෙවැන්න තමයි පාස්කුව, උන්වහන්සේගේ උත්ථානය සමරන්නා වූ පාස්කුව. මම මේ දෙකින් විශ්වාස කරනවා පාස්කුව වැදගත් කියලා. නත්තල නොවැදගත් නෙවෙයි, නමුත් පාස්කුව අපට සිහිපත් කරනවා ක්‍රිස්තුස් වහන්සේ පැමිණි කාර්ය උන්වහන්සේ සම්පූර්ණ කළ වග. උන්වහන්සේගේ සේවයේ මුදුන් මල්කඩ තමයි පාස්කුව. ඒ සඳහා අපිට තව දවස් හතක් තිබෙනවා. ඒ වෙනතුරු ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම සහ මරණය අපට කුමක් සිහියට ගෙන එනවද? උන්වහන්සේගේ දුක් විඳීම සහ මරණය ගැන අපට කල්පනා වෙනකොට අපට දැනෙන්නේ කුමක්ද? අපිට එහි අර්ථය කුමක්ද? අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙලා තිබෙනවද? උන්වහන්සේ අප වෙනුවෙන් කළා වූ ඒ පරිත්‍යාගය ගැන, තමන්ගේ පුත්‍රයාව අපු දෙසා දෙමින්. මෙවර අපිට සුපුරුදු ආකාරයෙන් දේවස්ථානයෙන් කුරුසිය ලැබෙන එකක් නැහැ, ගොක් කුරුසිය. ඒ වගේම ඔබට දැනේවි අපේගේ ඒ පෙරහැර යාම මෙවර සිදු නොවන නිසා අඩුවක් ඔබට දැනේවි. ඒ වගේම සුදු සහභාගිකම නොලැබීමත් ඔබට අඩුවක් සිහි දැනේවි. නමුත් ඔබට දැනුණද අපි එකිනෙකා අතර තිබෙනා වූ සම්බන්ධතාවයේ දුරස් වීම අඩුවක් හැටියට, අපි එකිනෙකා මුණ ගැසීම අඩුවක් හැටියට. ප්‍රිය සහෝදරයන් සහෝදරියනි, මා විශ්වාස කරනවා දිව්‍යන් වහන්සේට මේ කාරණාව ඉතා වැදගත් කියලා. දිව්‍යන් වහන්සේට සමග අපේ සම්බන්ධතාවය උන්වහන්සේට වැදගත්. නමුත් ඒහා සමානම උන්වහන්සේට වැදගත් අපි අපේ සහෝදර සහෝදරියන් සමග, අසල්වාසීන් සමග පවත්වන්නා වූ සම්බන්ධතාවය. අපි දෙවියන් වහන්සේත් සමග සම්බන්ධතාවය වර්ධනය කරගන්නවා හා සමානවම අපි අපගේ සහෝදර සහෝදරියන් සහ අසල්වාසීන් සමග සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්නට අවශ්‍යයි. ප්‍රිය සහෝදර සහෝදරියනි, කුරුසියක හරස් දණ්ඩ, එහි සිරස් දණ්ඩ මෙන්ම තිරස් දණ්ඩ ඉතා වැදගත්. මං ඔබට උනන්දු කරනවා මේ වතාවේ ඔබගේ ගොක්කුරුසිය ඔබම තනාගන්නට කියලා. නමුත් ඒ ගොක්කුරුසිය ඔබ තනන විට එහි හරස් සහ තිරස්, එහෙම නැත්නම් සිරස් සහ තිරස්, ඒ බාහු දෙක ගැනම ඉතා වැදගත්ව භාවනාවෙන් යුක්තව එය නිර්මාණය කරන ඔබ සිරස් සම්බන්ධතාවය ගැන කලබල වෙනවා ඇති, කරදර වෙනවා ඇති. නමුත් ඔබගේ තිරස් සම්බන්ධතාවය කෙසේද? ඔබගේ සහෝදර සහෝදරියන් සහ ඔබගේ අසල්වාසීන් සමග මෙය හොඳම අවස්ථාව ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නට. මේ කුරුසිය ඔබ තනන විට
ඔබ ඒ භාවනාවෙන් යුක්තව ඒ කුරුසිය තැනුවොත් මේ කුරුසිය ඔබට මේ වතාවේ වෙන කවදාටත් වඩා අර්ථවත් කුරුසියක් වන්නට යනවා. ප්‍රිය සහෝදර සහෝදරයනි, මේ පණිවිඩය මං අවසාන කිරීමට කැමතියි තවත් එක වැදගත් කාරණාවක් ඔබ හා සමග බෙදාගෙන. ඒ තමයි මේ වතාවේ අනිත් වතාවල් වල වගේ මේ උත්සව සමය ව්‍යාපාරික ලෝකයට අවස්ථාවක් නැහැ. ව්‍යාපාරික ලෝකයට අවස්ථාවක් නැහැ මේ උත්සව සමය වැරදි විදිහට භාවිතා කරන්නට. අපි දන්නවා අපේ උත්සව, ආගමික උත්සව සෑම දෙයක්ම මේ වෙන විට ව්‍යාපාර ලෝකය විසින් නිර්මාණය කරන ලද, පාලනය කරන ලබන තත්ත්වයට පැමිණලා තිබෙනවා. මේ තල්ලතු ඉරිදා අප සිහිපත් කරගත යුතුයි. ප්‍රිය සහෝදර සහෝදරී, යේසුස් වහන්සේ එදා මුදල් මාරු කරන්නන් සහ වෙළෙන්දන්ගේ මේස උඩු යටිකුරු කළයි කියලා. අපි මේ වතාවේ මේ තත්ත්වයෙන් ගොඩ එන දවසේදී අපි මුදලට, ධනයට, වස්තුවට නිසි ස්ථානය දෙමු. ඒවට අයිතියක් නැහැ දෙවියන් වහන්සේගේ ස්ථානය ගන්නට. අපි ඒවට පළමු තැන දුන්නු හැම මොහොතකදීම ඔබට දැනිලා තිබෙනවද? අපගේ සහෝදර සහෝදරියන් අසල්වාසිගෙන් අපි ඈත් වෙනවා. නිරායාසයෙන්ම අපි අපගේ දෙවියන්ගෙන් ඈත් වෙනවා. දෙවියන්ගේ ආර්ථිකය තුළ සියලු දෙනාටම ප්‍රමාණවත් ප්‍රතිබෙනව. ප්‍රිය සහෝදර සහෝදරයනි, උන්වහන්සේ උනන්දුවක් නැහැ ඔබට කොපමණ තිබෙනවද කියලා දැනගන්නට. උන්වහන්සේට උනන්දුවක් නැහැ ඔබ කොතරම් හම්බු කරනවද කියලා දැනගන්නට. නමුත් උන්වහන්සේ උනන්දු වෙනවා ඔබ කොතරම් බෙදා ගන්නවද කියලා දැනගන්නට. උන්වහන්සේ උනන්දු වෙනවා ඔබ කුපමණ අන් අයට දෙන්නට ලැහැස්තිද කියන කාරණාව ගැන. ඉතින් ප්‍රිය සහෝදර සහෝදරයනි, අපේ මේ සිරස් සම්බදතාවය මෙන්ම මේ වතාවේ තිරස් සම්බදතාවය ගොඩනගා ගන්නට අපි වඩා වෙහෙස මහන්සි වෙමු. ඊට බාධා වෙන කාරණාවල් ඉවත් කරමු. අපි බලාගෙන ඉමු. ඉක්මනින් නැවත අප මුණ ගැසී එක්ව දිව්‍යන් වහන්සේ නමදින දවස එනතුරු උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. අපි සිල් දනාම එක්ව අප කරන විශ්වාසය ප්‍රකාශයෙන් කියමු. අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. ස්වර්ගය හා පෘථිවියද, පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බල ඇති පිය වූ දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. දෙවියන්ගේ ඒක ජාත පුත්‍ර වූ සෑම කල්පම පෙර ස්වකීය පියාණන්ට දා වූ දෙවියන්ගෙන් වන දෙවි වූ ආලෝකයෙන් වන ආලෝකය වූ සැබෑ දෙවියන්ගෙන් වන සැබෑ දෙවි වූ නොමවන ලදුව ජනිත කරන ලද්දා වූ පියාණන් හා එකම ස්වභාවය ඇත්තා වූ සියල්ල මැව්වා වූ එකම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද අපි විශ්වාස කරමු. උන්වහන්සේ වංශ වූ අප සහ අපේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස ශුදාගාරයෙන් කර්ම කොටගෙන මරියානම් කන්‍යාවගෙන් මිනිස් බවගෙන මනුෂ්‍යව අප උදෙසා පොන්තියස් පිලාත් යටතේ කුරුසියේ අනගස්සුම් ලැබ වද වේදනා විඳ අපවත් වී තැන්පත් කරනු ලැබ තුන්වැනි දින ශුද්ධ දීවිලි පරිදි නැවත නැගිට ස්වර්ගයට නැගී පියාණන්ගේ දකුණු භාගයේහි වැඩ සිටින බවද ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන පිණිස
තේසින් නැවත එන බවද වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැති බවද අපි විශ්වාස කරමු. පියාණන් වහන්සේගේ නික්මන පියාණන් හා පුත්‍රයාණන් සමග වන්දනාවත් මහිමයත් ලබන ප්‍රවාචකුන් මගින් කතා කළ ස්වාමී වූ ජීවනදායක වූ සුදාගණන් කෙරෙහිද අපි විශ්වාස කරමු. එකම වූ ශුද්ධ වූ කතෝලික වූ අපෝස්තික වූ සභාව කෙරෙහිද අපි විශ්වාස කරමු. පව්කමාව පිණිස එකම බෞතිස්ම ස්නාපනයක් අපි පිළිගනිමු. තවද මළවුන්ගේ නැගිටීමද මතුපැමිණ සදාතන ජීවනයද අපි බලාපොරොත්තු වෙමු. ආමෙන්. අපි සියලු දෙනාම ජනයදුම් සඳහා යාඥාවෙන් යුක්තව සිටිමු. මෙදහක් යදුම් ඔබගේ පිළිතුර දේවී පියාණෙනි, දේවී පියාණෙනි බාර ගන්න අපගේ යදුම් දේවී පියාණෙනි. කොටලුනම් බෙකු පිට උඩ ඔබ හිඳුවාලා, ඇඳි උතුරු සලුත් දලවා මග දිග එළලා, සමිඳු නමින් වඩින රජුට ආසිරිපතලා, සෙනග එදා ඇසිරුනි බෝ තුටින් පිරීලා. දේවී පියාණෙනි, දේවී පියාණෙනි බාර ගන්න අපගේ යදුම් දේවී පියාණෙනි. එදා එලෙස හැසිරුණු මිනිසුන් සමූහයේ මමත් සිටියනේ දැයි මගේ සිත කියයි දියේ. ඇන ගසන්න මොහුව කුරුසියේ, කෑමොර දුනියක හඳින්ම ඔබගේ දේවී පියාණෙනි, දේවී පියාණෙනි බාර ගන්න අපගේ යදුම් දේවී පියාණෙනි. දුෂ්ට නපුරු කමින් පිරුණු ජන සමාජයේ පාපය රජයයි සමිඳුනි මහමෙරක් ලෙසේ. රෝග පීඩා ව්‍යසනයන් පැතිරයයි දෙසේ, බලන්න සමිඳුනි අප දෙස දයාවෙන් මෙසේ. දේවී පියාණෙනි, දේවී පියාණෙනි බාර ගන්න අපගේ යදුම් දේවී පියාණෙනි. කොරෝනාව ව්‍යාප්ත වෙයි ලොවම කලඹමින්, මරණ බියෙන් බොහෝ දෙනා නිවෙස් තුල දුකින්, මුදාලමින් අප සැම දෙන අපගේ පාපයෙන් සුව කළ මෙන දෙවි මුනි සැම මෙම වෛරසයෙන්.
देवी पियाने नी, देवी पियाने नी, बार गन्ना अपगे यदुं, देवी पियाने नी, तारनय केरुवा संगमिनी सादा शवेमिन सायूर तुलत बैसत किमी दुम कारुन लेसिन ताक्षणय विद्यावन तिबुनत इहलिन समी जासिन देवी पियाने नी देवी पियाने नी बार गन्ना पगे यदुं देवी पियाने नी दिव्य वेद दुराउपमाई लो අප සැමගේ දිගු කරමින් සුව කිරීමේ හස්තය ඔබගේ සුව කළ මැන සවිඳුනි සැම රෝග වුනගේ දෙවි පියාණෙනි දෙවි බාර ගන්න අපගේ යදුම් දෙවි පියාණනි දොස්තරවරු හමුදාවන් හිත සේවකයන් බෙහෙස වෙමින් වැඩ කරන සුළු සේවකයන් නිදිවරමින් ජන සුවසෙත සලසනමුන් රැක දෙනු මෙන සමිඳුනි සැම දෙන නිරන්තරෙන් දෙවි පියාණෙනි දෙවි පියාණෙනි බාර ගන්න අපගේ යදුම් දෙවි පියාණනි අසරණ වූ ජන ජීවිත දෙස කරුණාවෙන් බලමින් සමිඳුනි ඔවුනට නිති පිහිට වෙමින් මියගිය අය සහ ඔවුනගේ නැහිත මිතුරන් රැක දෙනු මැන සමිඳුනි සැම දෙන නිරන්තරෙන් දෙවි පියාණෙනි දෙවි පියාණෙනි බාර ගන්න අපගේ යදුම් දෙවි පියාණෙනි මේ වෙලාවේදී අපි සිල් දෙනාම අපගේ ජීවිත පඳුරක් ලෙස ස්වාමින් වහන්සේට පුද කර සිටිමු. අද අපිට විදියුෂ පූප මේ අල්තාරය මත පූජා කරන්නට නැති වුණත් අපි අපගේ ජීවිත උන්වහන්සේ ඉදිරිපිට පූජා කරමු. පූජා පඳුරක් ලෙස අපි සිල් දෙනාම එක්ව
උන්වහන්සේට ගායනා කරමු. පිදීමේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරමු. නිති සබදුතුන් ගෙන පුද ලබන දෙවිදුනේ ඔබමයමැවුන් කරු මුළු ලොවෙහි සමිරුනේ ඔබගෙන නිකුත් වෙයි මේ සියලු දෙය සොඳීනේ පුදමුව ඔබේ දෙය ඔබටම බැති සිටිනේ පූජාසනය මත අවතබන දීමනා සෞදිවු මහිම ඇති සමිදුනි පිදුමෙනා එහාපද ඔබටම පිදුන උන්මෙනා ජේසු හිමිනමින පිරිගනු දයා මොහොතේදී නිශ්චල වෙමු. අපි ස්වාමීන් වහන්සේට කියමු අපිට උන්වහන්සේගේ ආශිර්වාද දෙන්න කියලා. අපි උන්වහන්සේට කියමු මේ අභියෝග ජයගන්නට උන්වහන්සේගේ මඟ පෙන්වීම අපට දෙන්න කියලා. පියාරණි අපගේ වැජබෙන ස්වාර්ගයේ පියාණෙනි අපගේ වැජබෙන ස්වාර්ගයේ පහළ වෙමින් ඔබ රජ දහනා අභිමතයද ඔබ වෙමිනා නමස්කාර වේවා ඔබ නාමය ස්වර්ගයෙහි මෙන් මහ පොළොවේ නමස්කාර වේවා ඔබ නාමය සමාව අපහට ප්‍රදාන කළ මැන වරද කළා වූ අය වෙත අපහට අප දුන්නාසේ සමාව වුන්හට නපුරට පෙළඹෙන ඒ මොහොතේදී මුදනු මැනවි අප පාපයේ බැන්නෙන් රජය බලය හා මහිමය ඇත්තේ ඔබ හට සන්තක වයි උන්වහන්සේට කියමු උන්වහන්සේගේ සුවය උන්වහන්සේගේ රැකවරණය අප පිට තවන්න කියලා. අපි ආශිර්වාදය සඳහා මේ මොහොතේ හිස්නමා යාඥාවෙන් යුක්තව සිටිමු. ස
සියලු නැනුවන ඉක්මවන දෙවියන් වහන්සේගේ සාමය දෙවියන් වහන්සේයා එතුමන්ගේ පුත් ජේසු ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබාගනු ලැබේවා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද ආශිරී ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ශාන්ති සිතින් යන්න, සමිඳුන්ට මෙහෙ කරන්න, කිතු සමිඳුන්ගේ නමින්ය. ආමෙන්. අභිසිද්ධනාමෙක්ව අවසාන ගීතිකාව ගායනා කරමු.